මේවෙනකොට යුක්‍රේනයට බරපතල හානියක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියාව විසින් එල්ල කරලද අඛණ්ඩ මිසයිල ප්‍රහාර හමුවේ ක්‍රැමටෝස්ක් නම්වුණු ප්‍රදේශය, ක්‍රැමටෝස් නම්වුණු නගරයේ මේ වන විට වාර්තා වන ආකාරයට යුක්‍රේන සොල්දාදුවන් 600කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා. මොස්කව් පරිපාලනය විසින් මේ නිවේදනය කර තිබෙනවා. ඉරිදා දවසේදී එනම් අද දවසේදී මේ ප්‍රහාරය එල්ල වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රොයිටර් මාධ්‍ය වාර්තා දක්වා ඇති ආකාරයට මොස්කව් පරිපාලනය තහවුරු කර තිබෙනවා. තාවකාලිකව භාවිත කරනු ලැබුණු යම් නිවාස සංකීර්ණයක් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයක් පාදක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ ඇති බව. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට හේතුව ඔබට මතක ඇති රුසියානුවන් රැඳී සිටි තාවකාලික නිවාසණයකට නැත්නම් නේවාසිකාගාරයකට ප්‍රහාරයක් එල්ල කර 89 දෙනෙකු සොල්දාදුවන් ඝාතනය කරන්නට යුක්‍රේනය කටයුතු කරනු ලැබුවා. එකී ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි මෙලෙස රුසියාව විසින් යුක්‍රේන සොල්දාදුවන් 600කට ආසන්න පිරිසක් මරා දමා තිබෙන්නේ. ඒ වගේම යුක්‍රේනයට අයත් මිග් 29 ප්‍රහාරක ගුවන් යානයක්ද ගුවන් ආරක්ෂක පද්ධතිය හරහා බි වෙඩි තබා බිම හෙලන්නට රුසියාව සමත් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මේ වන විට දරුණු හානි දෙපාර්ශ්වයටම ගෙන දෙමින් යුද්ධය බොහොම තීව්‍ර ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතකයි අප මේ සිටින්නේ. වාර්තා වන තොරතුරුට අනුව යුක්‍රේන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නැගෙනහිර පළාතට අදාළ ජර්හි චර්පියෝට්ස් ප්‍රකාශයක් කර තිබෙනවා. The claim of mass casualties as an attempt by the Russian Defense Minister to show it had responded forcefully to Ukraine's recent strike on Russian soldiers. මේ විදිහ රුසියාව යම් ආකාරයක වැරදි දත්ත වාර්තා ලෝකයට හුවා දක්වමින් සිටිනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් රුසියාව පාර්ශවයෙන් ප්‍රකාශ කරන ආකාරයට යුක්‍රේන සොල්දාදුවන් 600කට ආසන්න පිරිසක් මේ වන විට මරණයට පත්වුණු බවයි ඔවුන් නිවේදනය කර තිබෙන්නේ. රුසියානු හමුදාවන් මේ වෙද්දි දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම බෙලරූසයේ ශක්තිමත් කරමින් පවතිනවා. චෙච්නියානු සොල්දාදුවන් 300ක් මේ වෙද්දි යුද්ධයට සහභාගී වෙලා තිබෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තමයි යුක්‍රේනයේ පාර්ශ්වයට ඩොලර් බිලියන 3ක ඇමරිකානු යුද ආධාර සමගින් තවත් රාජ්‍යයන් බොහෝමයක් සංග්‍රාම භූමියේ භාවිත කළ හැකි ආකාරයේ ආයුධ රථ සහ සැහැල්ලු යුද්ධ ටැංකි බොහෝ ප්‍රමාණයක් මේ වෙද්දි ලබා දී තිබෙනවා. ඉතින් ඒ නිසා යුද්ධය බොහොම තීව්‍ර තැනකට ගමන් කරමින් පවතිනවා. මකවිකා ප්‍රදේශයේදී 89 දෙනෙකු සොල්දාදුවන් ඝාතනය කිරීමට අදාළ වුණු වෛරය පිරිමහ ගන්නට ප්‍රතිඋත්තර සැපයීමක් විදිහට තමයි මේ ප්‍රහාරයෙන් 600 දෙනෙකුගේ ජීවිත අහිමි කර තිබෙන්නේ කියලා රුසියාව දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ කොයිතරම් ඛේදනීය තැනකද අප සිටින්නේ. රුසියාව දිගින් දිගටම මිසයිල ප්‍රහාර මේ වෙද්දී කිව්ව අගනුවරට තෙල්ල කරමින් පවතින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ.